දැන් අපිට අද ඉඳලා අහන්න ලැබෙනවා නැවත වතාවක් පාස්කු ප්‍රහාරය පිළිබඳව. අපි පහුගිය දවස්වලත් මේ ගැන කතා කළා. දැන් අදත් පාර්ලිමේන්තුවේ විවාදයක් පටන් ගන්නවා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්. අපිට පේන්න තියෙනවා බොහොම පැහැදිලිවම මේ වර්ෂය මෙරටේ තීරණාත්මක වර්ෂයක්. ඒ නිසා පාස්කු ප්‍රහාරය අපිට පේනවා අද දේශපාලන තලයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත් වෙලා තියෙනවා. ඡන්ද මල්ල වැඩි කර ගැනීමේ, ඡන්ද මළුගාන වැඩි කර ගැනීමේ දේශපාලන තුරුම්පුවක් බවට පත්වෙමින් තිබෙන බවක් පේන්න තියෙනවා. එහෙත් අපි දන්නවා මේ අදම මේ ම්ලේච්ඡ ප්‍රහාරය සම්බන්ධයෙන් ඊට වගකිය යුතු කිසිවක් කිසිවෙක් අත්අඩංගුවට අරගෙන නීතිමය ක්‍රියාමාර්ග අරගෙන නෑ. අවුරුදු පහක් ගත වෙලා දැන් අපිට පේන අලුත් ප්‍රවණතාවය තමයි, දැන් අලුතෙන්ම ප්‍රවණතාවය වෙලා තියෙන්නේ ඊබ්‍රහීම්ට මුවා වෙලා මහ මොළකාරයා ගලවා ගැනීමේ මෙහෙයුම. දැන් අලුතෙන් මේක තමයි හඳුන්වලා දීලා තියෙන්නේ මේ යුන්ටාව. අපි කියන්නේ මේ මහ මොළකාරයා ගලවා ගැනීමේ යුන්ටා මෙහෙයුම. වික්‍රමසිංහ රාජපක්ෂ මේ තුප්පහයි පැලන්තියේ මේ යුන්ටාවේ අලුත්ම මෙහෙයුම තමයි ඊබ්‍රහීම් දඩයම් කරමින් ඊබ්‍රහීම්ට මුවා වෙලා මහ මොළකාරයා ගලවා ගැනීම. දැන් කාගේ හරි අම්මා කෙනෙක් තාත්තා කෙනෙක්ව බිල්ලට දීලා මේ හදන්නේ මහ මොළකාරයාගෙන් මේක ඩිස්ට්‍රැක් කරන්න. මම පැහැදිලි. මේ සියලු මේ රටේ ප්‍රධාන මේ විමර්ශනය කරපු වාර්තා තුනකින්ම මේ තිරස්ත්‍රීන ඝාතනය සම්බන්ධයෙන් මේ සංහාරය සම්බන්ධයෙන් කරපු වාර්තා තුනකින්ම පැහැදිලිවම චෝදනාවට ලක්වුණු පුද්ගලයන් පිළිබඳව හඹා නොයා ඔවුන්ගෙන් ප්‍රශ්න නොකර එහෙම චෝදනාවකට ලක් නොවුණු එහෙම චෝදනාවක් ඉදිරිපත් නොකර තියෙන පියාන්නේ මොකද්ද කරලා තියෙන චෝදනාව මේ පුද්ගලයා සම්බන්ධයෙන්. එනිසා තව කෙනෙක්ව පටලවලා මේ අපිට පේනවා මේ ලෑස්ති වෙන්නේ මේක ඩිස්ට්‍රැක්ට් කරන්න. මේ මහමොළකාරයා පිළිබඳව දිගින් දිගටම මතුවෙමින් එන නම් චෝදනාවට ලක් වෙලා තියෙන මේ සිකියුරිටි ස්ටැබ්ලිෂ්මන්ට් එකේ ආරක්ෂක ස්ථාපිතයේ ඉන්න මේ ප්‍රධානීන් සම්බන්ධයෙන් මතුවෙලා තියෙන චෝදනාවන්, මතු කරන චෝදනාවන් විවේචනයන් මේවා දියාරු කරන්න ඩිස්ට්‍රැක්ට් කරන්න යොදාගෙන තියෙන දැන් ඊබ්‍රහීම්. ඊබ්‍රහීම්ගේ කරේ එල්ලිලා මහමොළකාරයන් ගලවා ගැනීමේ වික්‍රමසිංහ රාජපක්ෂ යුන්ටාවේ මෙහෙයුම. මේ විදිහට මොකක් කරි අදම වැඩක් කරපු දරුවන්ගේ තාත්තෙක් අම්මෙක් අල්ලගෙන කිසිදු චෝදනාවක් නැතුව වාර්තාවලින් චෝදනාවක් එල්ල නොකරපු මේ වගේ පුද්ගලයෙක්ව අල්ලගෙන ඒක හඹා යන එක හඹා ගිහිල්ලා මේ ප්‍රධාන සාකච්ඡාව විතැන් කරන එක ඩිස්ට්‍රැක්ට් කරන එක තමයි දැන් ප්‍රධාන කාරණාව බවට පත් වෙලා තියෙන මේ ඉතාම කඩයිමකට ඇවිල්ලා තියෙන මොහොතක. මේ තිරස්ත්‍රීන ඝාතනය සම්බන්ධයෙන් කඩයිමකට ඇවිල්ලා තියෙන මොහොතක. දිගින් දිගටම මේ සම්බන්ධයෙන් වාර්තා විමර්ශන වාර්තාවලින් හෙළිදරව් කිරීම කරලා තියෙද්දි මේ සම්බන්ධයෙන් දිගින් දිගටම මේ මහමොළකාරයා කියන පුද්ගලයා පිළිබඳව දැන් ප්‍රසිද්ධියේම නම ඉදිරිපත් කරමින් සාකච්ඡා කරන මොහොතක පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරලා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ ඇතුලේ ගෝඨාභය රාජපක්ෂ සමග ඉන්න මේ සිකියුරිටි ස්ටැබ්ලිෂ්මන්ට් එකේ ප්‍රධානියෙක් මේකේ මහමොළකාරයා කියලා මනුෂ්‍ය නානායකයන් හරින් ප්‍රනාන්දුලා මේවා ඉලිතරව් කරලා ඊට පස්සේ චැනල් 4 නාලිකාව මගින් ට්‍රිපොලි ප්ලටූන් එක හරහා ගිය මේ සංහාරයන් පිළිබඳව දිගින් දිගට මෙලිදරව් කරලා
ඒකෙදී මේ මාමුලකාරයා කියන පුද්ගලයා කොහොමද ඒ සහරාන්ලා සමග සාකච්ඡාවන් කැඳවූ සාකච්ඡාවන්ට සහභාගී වුණේ කියලා හෙළිදරව් කියලා නම් ඉදිරිපත් කරලා එහෙම මේ විමර්ශන වලින් චෝදනාවට ලක්ුණු පුද්ගල විද්දි ඒකදී ඇහැක් කරලා බලන්නේ නැතුව මේ පංගෙරණ්ඩාරලා එක්සත් ජාතික පක්ෂයේ ඉන්නනේ පංගෙරණ්ඩාරලා දැන් ඉබ්‍රහීම් ඉස්සරහට දාලා මාමුලකාරයන්ව ගොඩ දාන්න උත්සාහ කරනවා බේරා ගැනීමේ යුන්ටා මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් තියෙනවා එහෙම බලුවොත් එහෙම දැන් ඔය විදිහට නම් කියන්නේ මේ තාත්තා ගැන හොයන්න ඕනේ කියලා දැන් ඔය විදිහටම නම් මේ දරුව කරපු අධම වැඩ කුපාඩි වැඩ තුච්ච වැඩ තිරස්චීන වැඩවලට තාත්තලා වග කියන්න ඕනේ කියලා කියනවා නම් එහෙමනම් ඩීඒ රාජපක්ෂව මිනිස්සු කියයි ඩීඒ රාජපක්ෂව උලතියපන් ඩීඒ රාජපක්ෂව උලතියපන් කියයි මිනිස්සු ඔය පංගේ රණ්ඩාරලා වගේ එවුන් කියන කතා ගැන හිතනකොට මේ රටේ මිනිස්සුන්ට එච්චර ඔල් මාන්දමක් නැහැ. ඔච්චර ඔය විදිහට මිනිස්සු ඔල මොට්ටලයෝ නෙමෙයි. මේ රටේ මිනිස්සුන් ගැන හිතන විදිහ. මේ රටේ මිනිස්සුන්ව නිකන් මුලා කරලා මේ රටේ මිනිස්සුන්ව ඩිස්ට්‍රැක්ට් කරන්න පුරුවන් කියලා තමයි මේ එක්සත් ජාතික පක්ෂයේ ඉන්න මේ ඔල මොට්ටල අපතේව හිතාගෙන ඉන්නේ. ඈ ඒ වගේම පොහොට්ටුවේ ඉන්න මේ ඔල මොට්ටලයෝ හිතාගෙන ඉන්නේ ඒ විදිහට මේ මහින්ද රාජපක්ෂලා ඒ රාජපක්ෂ පවුලේ පුත්තු මුණුබුරාලා ඒ ඥාතීන් ඊළඟ පරම්පරාව කරපු මේ රට විනාශ කරපු කෙරිල්ලට මේ රට අවසානයේදී බංකොලොත් කරලා පෝලිං වල මැරෙන මේක නිකන් සොහොන් පිට්ටනියක් කරපු ඒ තිරස්චීන ඒ දරුවන් ඒ පුතාලා මුණුබුරාලා ඒ උන් ගැන හිතලා මේ රටේ මිනිස්සු කියන්නේ නැහැ මේකට වග කියන්න ඕනේ ඩීඒ රාජපක්ෂ කියලා. මේ දරුවන්ගේ අදම කුපාඩි අදටත් මේ කරන කුපාඩි වැඩවලට එම් මැරිලා ගිය ඒ කුඹුරු කොටාගෙන හිටපු කුඹුරක් කොටාගෙන හිටපු මිනිස්සයා වග කියන්න ඕනේ කියලා මේ රටේ මිනිස්සු කියන්නේ නැහැ. එතරම් අඥානයෝ නෙමෙයි මේ රටේ මිනිස්සු. අන්තිමේදී උන් ඒ තාත්තා අම්මවත් විකුණලා හම්බු කරගත්තා. ඒ මිනිස්සුන්ගේ කෞතුකාගාර හදන්න කියලා ගෝඨාභය රාජපක්ෂ වගේ අධම අමනෝඥ මිනිහෙක් ඒ මිනිස්සුන්ව විකුණලා ඒ මිනිස්සුන්ගේ කෞතුකාගාර හදනවා කියලා නාවුක හමුදාව ත්‍රිවිධ හමුදාව යොදවලා ඒ කරපු කඩප්පුලි වැඩ නිසා අවසානයේදී ඒ මිනිස්සුන්ටත් බැනුම් අහන්න උනේ ඒක ඇත්ත. හැබැයි ඒකෙන් මේ රටේ ජනතාව කවදාකවත් කියන්නේ නැහැ මුං කරපු තක්කඩි මුංකරු පජාත මුංකරු කුපාඩි වැඩවලට ඒ මිනිස්සු දඬුවම් විඳින්න ඕනේ කියලා. ඒ දෙමව්පියෝ දඬුවම් විඳින්න ඕනේ කියලා. ඒ නිසා අපි කියන්නේ ඔය තරම් ඔල මොට්ටල කතා කියන්න එපා. අවශ්‍ය කරන්නේ මේ මොහොතේදී මේ රටේ ජනතාව විදියට පුරවැසියෝ විදියට අපි අවදියෙන් ඉන්නේ මොකද්ද දැන් මේ යුන්ටාව ඇතුළු මේ ජනතාව පන්නලා දාපු ජනතාව ප්‍රතික්ෂේප කරලා තියෙන මේ ගුබ්බෑයම ඇතුලේ මේ හොර ගුබ්බෑයම ඇතුලේ මොනවද කතා කරන්නේ හෙට දිනේ මේක ෆුට්බෝල් එකක් බවට පත් කරගන්න එපා මේ නැවතත් කියන්නේ මේක ෆුට්බෝල් එකක් බවට පත් කරගෙන ඒ පයින් මේ පැත්තට මේ පයින් අර පැත්තට එහෙන් මෙහෙට මෙහෙන් එහෙට ගගහ මේ රටේ ඒ කරපු ඒ තිරස්චීන ඝාතනෙන් මිය ගිය අදටත් ජීවත් වුණත් මිය යමින් ඉන්න. ඒ අසරණ මිනිස්සුන්ට ඒ අසරණ මිනිස්සුන්ව හොද මඩේ දානවා වගේ ආයි එළියට අරගෙන ආයි වල දානවා වගේ අධම වැඩ කරන්න එපා. මේ තමන්ගේ ඡන්ද ගොඩ වෙනුවේ. සිල්ලර විදියට. හිතක් පපුවක් තියෙන උන් විදියට වැඩ කරපල්ලා. හිතක් පපුවක් තියෙන උන් විදියට වැඩ කරපල්ලා කියන එක තමයි මේ රටේ ජනතාව විදියට අපිට ඉල්ලන්න තියෙන්නේ. ඒක. ඒ වගේම දැන් අපිට පේනවා අපි කියන්නේ යනයකා කොරහත් බිඳගෙන යන්න ලෑස්ති වගේ යනයකා මේ අවුරුද්ද වෙන විට අපි බොහොම පැහැදිලිවම සක්සුදක් විදිහටම දන්නවා මේ පැලැන්තිය මේ තුප්පහයි පැලැන්තිය මේ කොම්ප්‍රඩෝර් පැලැන්තියත් මේ රාජපක්ෂලගේ පාදඩ පැලැන්තියත් මේ රටේ ජනතාව අතුගානවා නිකන් නෙමෙයි අතුගාලා දානවා ඒකටයි අටුවා ටීකා ටිප්පණි අවශ්‍ය නැහැ අතුගාලා දානවා මුන් ඒ වගේ තීරණාත්මක මොහොතක් බව දැන දැන් දැන් අපිට පේනවා ඒ වික්‍රමසිංහ රාජපක්ෂ
මේ තුප්පයි පැලැන්තිය ඒ අනයකා කොරහත් බිඳගෙන යනවා වගේ මේ තියෙන ටිකත් විනාශ කරලා මේක ලෙල්ලම නෙමෙයි අන්තිමේදී මේක පතුලටම හාරලා දාලා ඊළඟට එන එකට කරන්න නෙමෙයි මකබෑවිලා ඵලයන් කියන தත්ත්වයට පත් කරන්න යන්නේ මකබෑවියන් කියන தත්ත්වයට පත් කරන්න. ඒකට අපූර්ව කතාවක් කිව්වේ. ඕක නිකන් අර 15 වෙනි ලුවි රජුරුව කියපු ප්‍රංශේ ප්‍රංශයෙන් ආපු දේශපාලන වහරක් තියෙනවා. එක්ස්ප්‍රෙෂන් එකක් තියෙනවා. ශුන්‍යවාදී එක්ස්ප්‍රෙෂන් එක. After me the blood කියලා. After me the blood. මේක නිකන් ප්‍රංශ භාෂාවෙන් කියනවා නම් අපේ මූවා le deluge. අපේ මූවා le deluge. After me the blood. After me the flood. මගෙන් පස්සේ ඕන දෙයක් වෙච්චදී ඒවා ගලෝගෙන සොරව නැති වෙලා බංගස්ථාන වෙලා ඵලයන් අපේ භාෂාවෙනුත් කියන්නේ මගෙන් පස්සේ මේක කෙලවෙලාම ඵලයන් කියන තැනට තමයි මේක ඇද දමමින් තිබෙන්නේ මේ වික්‍රමසිංහ රාජපක්ෂ යුන්ටාව මේ යුන්ටාව කරමින් ඉන්නේ අයි මේ රට සම්පූර්ණයෙන්ම අපිට පේනවා අද ඉඳලා ගේන පණත් කීපයක් තියෙනවා එකක් තමයි විදුලි පණත විදුලිය සම්බන්ධයෙන් මේ රටේ විදුලිය ඒ ශ්‍රේෂ්ත්‍රය කෑලි කෑලි වලට කඩලා පුද්ගලිකකරණය කරලා මේ අවසාන වෙන්නේ විදුලිය මින්පස්සේ ඇක්සස් එක නැතේ විදුලියට ප්‍රවේශය තියෙන්නේ ප්‍රභූන්ට විතරයි සල්ලි තියෙන එකාට විතරයි විදුලියට ප්‍රවේශයක් තියෙන්නේ අනිත්‍යවුන් ඉන්නෝනේ කුප්පි ලාම්පුවෙන් මේ අපිව ගෙන යන්නේ අර යටත් විජිත යුගයට ඇති හැකි එක කාලා ඉදී නැති එක මැරිලා ඵලයක් පුළුවන් එකකයි නැති එක පොළවට පස්වැයක් මේක තමයි නව ලිබරල් වැඩපිළිවෙල මේක තමයි නව ලිබරල් ව්‍යාපෘති ඒකට මැදිහත් වෙන්න බෑ රාජ්‍ය රාජ්‍යයට බෑ ජනතාව රැකගන්න සෝෂල් සිකියුරිටි බෑ රාජ්‍යයට රෙගියුලේට් කරන්න බෑ ඔය විපක්ෂයන් කියන්නේ ඕකනේ රෙගියුලේෂන් එපා අපි රෙගියුලේෂන් වලට විරුද්ධයි කියලා සමාජ ප්‍රජාතන්ත්‍රවාදය ගැන නිකන් ගිරා පෝතකය වගේ කතා කරනවා හැබැයි සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන භූමිකාවක් තමයි රෙගියුලේට් කරන්නේ රාජ්‍ය මැදිහත් වෙන එක යන්නේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදයයි රෙගියුලේෂනයි කොහොමද එකට යන්නේ කියලා ඒ විපක්ෂය හිතාගෙන ඉන්නේ මේ රනිල් වික්‍රමසිංහගේම පාරේ මේ විදියටම මේක කපාගෙන කපාගෙන තව තව මේක කපාගෙන කපාගෙන ගියාම කොහෙන් හරි කොණක් පෑදෙයි කියලා තමයි හිතන් ඉන්නේ රනිල් වික්‍රමසිංහ කරන්නේ අපේ මොයේ le deluge after me the flood මගෙන් පස්සේ මේක නැති බංගස්ථාන වියන් ඒ නිසා මේ වෙලේ ඒ පණත් ගෙනල්ලා මේ රටේ ජනතාවගේ මේ රටේ ජනතාවට ලබා දීපු ඒ පොදු දේවල් පොදු සේවාවන් වලින් ජනතාව සම්පූර්ණයෙන්ම පිටමං කරනවා විදුලි බිල පණත් මේ විදුලි පණතේ ප්‍රධාන දේ එක තව දුරටත් මේ රටේ සාමාන්‍ය ජනතාවට විදුලියට තියෙන ඇක්සස් එක ප්‍රවේශය නැති කරන එක සාමාන්‍ය ජනතාවගේ විදුලිය සම්බන්ධයෙන් තියෙන ප්‍රවේශය නැති කරනවා සේ විදුලිය සුඛෝපභෝගී දෙයක් බවට පත් කරනවා එහා සමාන දෙයක් තමයි අධ්‍යාපනයට කරන්න යන්නේ. ඔය අධ්‍යාපන ප්‍රතිසංස්කරණය මොාවෙන් දැන් ගේන්න යන්නේ ප්‍රාථමික, ද්විතීක, තෘතීක අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කරනවායි කියලා. මේ ගේන්න යන වැඩපිළිවෙලේ අවසානය තමයි මේ අපේ නිදහස් අධ්‍යාපනය වලදාන එක. නිදහස් අධ්‍යාපනය. මේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් තමයි මේ රටේ ජනතාවගේ පහළ ජන සමාජයට මේ සමාජ ඉදිරියට යන්නේ. සමාජ පඩිපල ඉදිරියට යන්න ලැබුණු අවස්ථාව යම් ආකාරයක සාධාරණත්වයක් සමානත්වතාවයක් ළඟා කර ගැනීම සඳහා පහළ සමාජයට තිබුණු ලබා දීලා තියෙන අවස්ථාව තමයි අධ්‍යාපනය මේ අධ්‍යාපනය තෘතීක අධ්‍යාපනය අවසානයේදී විශ්වවිද්‍යාල අධ්‍යාපනය ඒට ලබා දෙන මුදල් රජය කප්පාදු කරලා දැනටමත් ලංකාව අධ්‍යාපනයට මුදල් වෙන් කරන රටවල් අතරින් අවසන් රටවල් දෙක අතර ඉන්නේ පහතට වැටිලා තියෙන තරම් මංගලි දේශයටත් වඩා පහතට වැටෙන නේපාලයටත් වඩා පහතට වැටිලා තියෙන දැන් ලෑස්ති වෙන්නේ ඕන්නම් උබලා විශ්වවිද්‍යාල දුවපන් උබලා හම්බු කරගෙන කියන තැනට විශ්වවිද්‍යාල නලත්තු කරන්න ඕන උබලා හම්බු කරගනි පාඨමාලා විකුණපන් මූල්‍යමය වටිනාකමක් තියෙන පාඨමාලා විතරක් කරපල්ල එතකොට වෙන්නේ ශාස්ත්‍ර පීඨය වගේවා හියුමැනිටීස් වගේවා නැති වෙනවා විශ්වවිද්‍යාලවල සල්ලි හම්බු කරන්න පුළුවන් ඒ ජනප්‍රිය තාක්ෂණවේදී වෘත්තීමේ නිපුණතාවයක් ලබා දෙන විෂයන් පමණයි උගන්වන්නේ. හියුමැනිටීස් වගේ දේවල් ශිෂ්ටාචාරයන් බිහි කරන සංවේදී මිනිසුන් බිහි කරන
ආත්මවාදී මිනිසුන් බීකන සබ්ජෙක්ටිව් ඇන් සෙන්ටියන්ස් විෂයන් එවැනි විෂයන් සම්පූර්ණයම ඉවත් කරලා නිකන් රොබෝල වගේ තාක්ෂණවාදී කරමින් නියෝලිබරල් සබ්ජෙක්ස් නවලිබරල් විෂයන් හදන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ. ඒක වෙන්නේ මොකද්ද? අවසානයේදී මේ විශ්වවිද්‍යාලවලට ප්‍රවේශ වෙන එක ඒ වෘතිය ඒ වෘතිය සුදුසුකම් අපි ගත්තොත් එහෙම වෘතිය මේ වශයෙන් සුදුසුකම් ලබන දේවල් වෛද්‍ය විද්‍යාව වගේ දෙයකට ප්‍රවේශ වෙන්න පුළුවන් වෙන්නේ සල්ලි තියෙන අයට වුණොත්. මොකද්ද වෙන්නේ? සල්ලි දීලා වෛද්‍ය විද්‍යාව ඉගෙන ගත්තට පස්සේ අපේ නිදහස් සෞඛ්‍යට මොකද වෙන්නේ? නිදහස් සෞඛ්‍යට මිනිස්සු වෙන්නේ නැහැ. නිදහස් සෞඛ්‍යට ඇතුල් කරගන්න බෑ. සල්ලි දීලා ඉගෙන ගත්ත මිනිස්සු සල්ලි හොයනවා ඊට පස්සේ. අති විශාල මුදලකට මේවා විකුණන්න ගත්තාම ඊට පස්සේ පිට රටයට මේකට අවස්ථාව දුන්නට පස්සේ ඒ තරඟකාරීත්වයත් එක්ක මේ රටේ පහළම ජන සමාජයට මේවට ඇතුල් වෙන්න බෑ. මේ නිදහස් අධ්‍යාපනයේ අවකාශයෙන් නැතුව යනවා. මේ ලෑස්ති වෙන්නේ එවැනි බරපතල සමාජ විරෝධී අත්නෝ මතික අධම අපේ රැකගත්ත අපේ පොදු යහපත අපේ පොදු සේවාවන් අපෙන් උදුරා ගැනීමේ බරපතල නවලිබරල් වැඩක් මේ නවලිබරල් කුමන්ත්‍රණයක් මේ වික්‍රමසිංහ රාජපක්ෂ යුන්ටාව ක්‍රියාත්මක කරමින් ඉන්නවා. මේක තමයි නවලිබරල් වැඩේ. තේ නවලිබරල් වැඩේ හැකි තරම් සියලු දේ වෙළඳ පොළට සියලු දේ කොමඩිටි බවට පත් කළා. වෙළඳ භාණ්ඩ බවට පත් කරන අධ්‍යාපනයේ වෙළඳ භාණ්ඩයක් නෙවෙයි. ඒක අපි රැකගත්ත යහපත් දෙයක්. අපේ පුරවැසියෙකු බිහි කරන එක අපේ අනාගතය බිහි කරන වැඩේ අපේ ශිෂ්ටාචාරය බිහි කරන වැඩේ වෙළඳ පොළට බාර දෙන්න බෑ. ඒක ලෝකයේ පිළිගත් සම්මුතියක්. සෞඛ්‍ය ප්‍රවාහණය අපේ බලශක්ති දැන් මේ සියලු දේවල් අපෙන් උදුරා ගනිමින් වෙළඳ පොළට පැවරීම එන නවලිබරල් වැඩපිළිවෙල. ඒකට අවශ්‍ය කරන පනත් එක පැත්තකින් ගේනවා. මේ පනත් ගේන්නේ නවලිබරල් ඉතිහාසය පුරාම. ලංකාවේ දැන් අවුරුදු 47ක් පමණ වෙනවා 1977 ඉඳලා. මේක ලෝකේ පටන් ගත්ත චිලී වගේ රටවල් වල පටන් ගත්තේ කුමන්ත්‍රණයකින්. හමුදා කුමන්ත්‍රණයකින් තමයි අයන්ඩේ නිරපා දමමින් ෆිනෝෂේ බලය අතට ගත්තේ හමුදා කුමන්ත්‍රණයකින් ඇමරිකානු අනුග්‍රහය යටතේ CIA අනුග්‍රහය යටතේ ඇමරිකානු අනුග්‍රහය යටතේ කරපු කුමන්ත්‍රණයකින් තමයි අයන්ඩේව පළවා හරින්නේ. අයන්ඩේ ඝාතනයට ලක් වෙන්නේ. ෆිනෝෂ එතනින් පස්සේ ගෙන ගියේ සර්වාධිපති ස්වරූපේ මිලිටරි ස්වරූපේ. ඒක තමයි පළවෙනි අත්දැකීම. එක පැත්තකින් ලතින් ඇමරිකාවේ අනිත් පැත්තෙන් ලංකාවේ. ඒක කරේ ව්‍යවස්ථාමය සර්වාධිපතිවාදයක් හදලා JR ජයවර්ධන. විධායක ජනාධිපති ධූරය හඳුන්වා දීමත් එක්ක විධායක ජනාධිපති ධූරයත් එක්ක ආවේ නවලිබරල් වැඩපිළිවෙල. ඒ නිසා මේ නවලිබරල් වැඩපිළිවෙලයි විධායක ජනාධිපති ධූරයයි කියන්නේ එකම කාසිය දෙපැත්තක්. ආචාර්ය NM පෙරේරා NM සහෝදරයා මේක කල්තියා දුටු ප්‍රඥා වමේ නායකයා. ඔහු කිව්වා මේ JR ජයවර්ධන ගෙනෙන මේ නව ආර්ථික වැඩපිළිවෙලේ දේශපාලන උපාංගය තමයි විධායක ජනාධිපති ධූරය. මෙතනින් පස්සේ අපේ දේශපාලන අවසන්. දේශපාලනය සම්පූර්ණයෙන්ම තනි පුද්ගලයෙක් අතට පත් කරමින් සියලු ආයතන ඇබිත්තේ බවට පත් කරනවා. ඔහුගේ වචනයෙන්ම කියනවා නම් ඇබිත්ත දේශපාලනයක් හදනවා. මෙතනින් එහා දේශපාලනය කරන්න ඉතුරු වෙන්නේ නැහැ. දේශපාලනය මරා දමනවා කියන එක තමයි NM සහෝදරයා කිව්වේ. ඒ නිසා අද මේ එහි උච්චතම අවස්ථාවට ක්ලයිමැක්ස් එක තමයි එතනින් එහාට ගිහිලා අද විධායක ජනාධිපති ධූරයේ හොබවන්නේ ජනතාව පන්නපු ඡන්ද බලයක් නැති ජනවරමක් නැති ජනතා උදහසට ලක්වෙච්ච ඒ වගේම ජනතා විරෝධී ජන භීතියකින් පෙළෙන රනිල් වික්‍රමසිංහ. ඒ රනිල් වික්‍රමසිංහට ආරක්ෂාව ලබා දෙන්නේ ජනතාව පන්නපු ජනවරමක් නැති පාරට බැහැලා ජනතාව එලෝල දාපු රාජපක්ෂ පාදඩ කල්ලිය. එතකොට ඒ කොම්ප්‍රදෝරු කල්ලියයි පාදඩ කල්ලියයි එකතු වෙලා ගෙනිහන තුප්පයි ප්‍රභූ පාලනයක් යුන්ටාවක් මේ තියෙන්නේ. යුන්ටාවක් තියෙන. ඒ නිසා ඒගොල්ලෝ ජනතාවත් එක්ක තියෙන වෛරයත්
ඒවගේම ජාත්‍යන්තරයට අවශ්‍ය කරන්නේ එවැනි ජනවරමක් නැති, එවැනි ජනතාවට වග කියන්න නැති, ජනතාව ගැන හිතන්න නැති, ජනතාවට උත්තර දෙන්න බැරි, එවැනි ජනතාවත් එක්ක සම්මුතියක් නැති, සම්මුතියක් නැති යුන්ටාවක් කරහා අද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු සමාගම් මූල්‍ය කෝපරේට් කැපිටල් එක අද සම්පූර්ණයෙන්ම ලංකාව නව යටත් විජිත භාදයක් බවට පත් කරනවා. නව යටත් විජිතයක් බවට පත් කළා. මේරට සම්පූර්ණයෙන්ම IMF ඇතුළු කෝපරේට් කැපිටල් එක ජාත්‍යන්තර මූල්‍ය සමාගම් වල ආධිපත්‍යයට යට වෙලා තියෙන අපේ සැබෑ ස්වාමියා IMF එක ගෝලීය ප්‍රාග්ධනය දෙයයක ග්‍රහණයට අහු වෙලා තියෙන්නේ. අපි ඔවුන්ගේ වහලුන් බවට පත් වෙලා තියෙන්නේ. ඔවුන්ගේ වහලුන් බවට පත් වෙලා තියෙන්නේ. ඒකෙන් ගලව ගන්න කවුරුවත් මැදිහත් වෙන්නේ නැහැ. පේන්නේ නැහැ එහෙම කවුරුවත්. මේකට අභියෝග කරන. හරනම් විපක්ෂයෙන් වෙන්න ඕනේ මේකට අභියෝග කරන එක. මේ වහල්භාවයෙන් අපිව ගලව ගන්න එක. මේ ණය උගුලෙන් ගලව ගන්න එක. මේ IMF මර උගුලෙන් අපිව ගලව ගන්න එක නැහැ. ඒ වෙනුවට කියන්නේ මේකෙම යමු. මේ අවුරුදු 47 ආපු ගමන් මගේම නැවතත් යමු කියන එක. ඒ වල තව කපන් යමු කියන එක. වික්‍රමසිංහ රාජපක්ෂ යුන්ටාව එකතු වෙලා උන්ගෙන් පස්සේ මේක නැත්තටම නැති කරන්න. උන්ගෙන් පස්සේ මේක මේකේ පුලුට්ටක් ඉතුරු කරන්න නැති තැනට මේක විනාශ කරන් යනවා. ඒකට විකල්පයක් නැහැ. විපක්ෂයට විපක්ෂය කියන්නේ ඒකෙම යමල්ලා. අපිට කොහෙන් හරි පොටක් පෑදෙයි කියලා. සමේ නව ලිබරල් මේ වහල් ක්‍රමයෙන් ගැලවිය හැකි දේශපාලන විපරිවර්තනයක් ඉල්ලා තියෙන මොහොතක් මේ රටේ මිනිස්සු බේරාගත හැකිවන්නේ එවැනි දැක්මකින් පමණයි. ලෝකය පුරාම මේ ණය චක්‍රයට එරෙහිව සටන් කරන වෙලාවක්. ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ නෙමෙයි. දැන් මේ විපක්ෂය හර්ෂද සිල්ව වගේ අය, එරාන් වික්‍රමරත්න වගේ අය කියන්නේ දැන් මේ ණය ගත්ත නම් ණය ගෙවපල්ලා. ණය ගත්තේ මොනවට? මේ අපිට ගත්ත ණයද? මේ ණය අපේ නෙමෙයි බොලව්. මේ ණය උබලගේ රාජකීය ජීවන විලාශය නඩත්තු කරන්න හොරා කන්න ගත්ත ණය. අපේ ණය නෙමෙයි. ණය ගෙවනවා නම් උබලා ගෙවල්ලා. ණය උබලා ගෙවපල්ලා. මේ රටේ මිනිස්සුන්ට ණය ගෙවන්න දැන් මිනිස්සුන්ගේ රීරි මාංශයම හූරගෙන කනවා. රීරි මාංශ බොකු බඩවැල් හූරගෙන කනවා. හැබැයි උඹලට වගේ වගක් නැහැ. එරාන් වික්‍රමරත්න කියනවා අස්වැසුමයි සමෘද්ධිය වගේව නතර කරන්න ඕනේ කියලා. අපිත් කියනවා ඩිපෙන්ඩන්සි එකක් එපා. පරායත්ත සමාජයක් හදන්න අවශ්‍ය නැහැ. හැබැයි ඒක කරන්නේ කොහොමද? මේ අත්‍යවශ්‍ය මොහොතක් කඩංගටුණු රටක් බංකොලොත් වෙච්ච රටක ලංකාවෙන් භාගයකට වඩා ජීවත් වෙන්න බැරි වෙලා තියෙන රටක රජය මැදිහත් වෙලා රජයේ වගකීම තමයි ජනතාව රැකගන්න එක. මුන් හිතප්පුවක් නැතුව කියනවා නෑ නේ ඒව දෙන්න ඕනේ නෑ මිනිස්සුන්ට කියලා. කරන්නේ කොහොමද? ඒ මිනිස්සුන්ගේ ආර්ථික ජීවිතයට ආර්ථිකයට ඒ මිනිස්සුන්ව ගේන්නේ කොහොමද? මේ නව ලිබරල් වැඩේම ගිහිල්ලා බදු ගහලා රස්සා වලින් දොට්ට දාලා මිනිස්සුන්ගේ EPF ETF එක නැති කරලා ඒකෙන්මද මේ රටේ මිනිස්සුන්ව රැකගන්න යන්නේ? මොකද්ද මේ කුපාඩි දැක්ම? මේ නව ලිබරල් වහල් දැක්මෙන් අපි එළියට යන්න ඕනේ. ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ නෙමෙයි. අද ලංකාව වෙනුවෙන් පෙනී සිටින ජාත්‍යන්තරයේ බුද්ධිමතුන් කියන්නේ ඩෙප් කැන්සලේෂන් එක. ණය අහෝසි කිරීමක් ලංකාවට අවශ්‍යයි. තව තව ණය ගහේ ගැට ගහලා මේ ණය ගත්තේ මේ රටේ සාමාන්‍ය ජනතාවගේ ජීවිත වෙනුවෙන් නෙමෙයි. ඔවුන් කියනවා 182ක් අස්සම් කරා ජාත්‍යන්තරයේ ඉන්න බුද්ධිමතුන් යානිස් වරෆාකිස් වැනි අය ඉහළම පෙළේ බුද්ධිමතුන් අත්සන් කරලා කිව්වා මේ මිනිස්සුන්ව තව තවත් ණය ගහේ හිර කරලා මේ බටහිර ඇතුළු ඇමරිකාව ඇතුළු මේ ලෝකය ගෝලීය උතුර මේ රටේ අහිංසක මිනිස්සුන්ව නැති කරන්න එපා, විනාශ කරන්න එපා, තව තවත් පතුලටම යවලා මේ මිනිස්සුන්ව නරකාදියේ දාන්න එපා, මේක කාන්තාරයක් කරන්න එපා. හැබැයි අපේ පාලක පැලැන්තිය, ප්‍රභූ පැලැන්තිය වගේ වගක් නැතුව නෑ අපි යන්නේ මේ පාර කිව්වා. මොකද අපි දන්න උන්ට යම් යම් සම්බන්ධකම් තියෙනවා මේ ජාත්‍යන්තර මූල්‍ය ආයතන බ්ලැක් රොක්ලා වගේ උන් එක්ක, හැමිල්ටන් රිසර්ව් වගේ. අපි දන්නේ නැහැ උන්ගෙන් කොමිස් සම් වෙනවද කියලා. අපිව ණය ගහේ හිර කෙරෙව්වහම අපිට තව තව අපි මේ ණය ගහේ හිර කෙරෙව්වහම මේ මුන්ගේ මේ අදම පැලැන්තියට, මේ ප්‍රභූ පැලැන්තියට කොමිස් සම් වෙනවද කියලා අපි දන්නේ නැහැ. මොකද මුන්ට එක එක සමාගම් තියෙනවා මේ හැම එකටම.
එක එක ෆයිනන්ශල් කම්පැනි තියෙනවා. අපි දන්නේ නෑ. එහෙම නැත්තම් හිතක් පපුවක් තියෙන එකකට කියන්න පුළුවන්ද මේ EPF ETF එකෙන් හොරාකම්, EPF ETF එක හොරාකාපන් කියලා? මේ අහිංසකයන්ට ඉතුරු වෙන සොච්චම සම්පූර්ණ මේක අසන්තකරණය කරන්න, අපේ බොකු බඩවැල් හූරගෙන කන්න ඉඩ දෙන්න හිතක් පපුවක් තියෙන එකකට ඉඩ දෙනවද කියන්න පුළුවන්ද? එරාන් වික්‍රමරත්නලට, හර්ෂලට, වික්‍රමසිංහ රාජපක්ෂ යුන්ටාව? එනිසා උන් කරන්නේ මේ මොහොතේදී, මේ මොහොතේදී උන් කරමින් ඉන්නේ, මේ අවසන් මොහොතේදී වික්‍රමසිංහ රාජපක්ෂල කරන්නේ, මට බැරි නම් අපිට බැරි නම් අපෙන් පස්සේ මේක වැළලියන්, මේක සුන්නත් දූලිවයන් කියලා. නැවතත් කියන්නේ අපේ මෝවා ලේ ඩෙලූෂේ after me the flood කියන එක 15 වෙනි ලුවී කිව් එක ප්‍රංශේ. මුන් අපිට කරමින් ඉන්නේ සමුන් හදන ආර්ථිකය, ඈ ඉනේ ගානට කලිසම මහ ගන්න බැරි එක රටේ ගානට ආර්ථිකය හදයිද? ඉනේ ගානට කලිසමක් මහ ගන්න බැරි එකගෙන් රටේ ගානට ආර්ථිකයක් හදන්න පුළුවන් කියලා හිතනවද? උදාරයි, උදාරයි, හරිම උදාරයි. එනිසා මේ රටේ ජනතාවට බරපතල වගකීමක් තිබෙනවා ඉදිරි ජනාධිපතිවරණය තුල. ඉදිරි ජනාධිපතිවරණය තුල කාටද පුළුවන් වෙන්නේ මේ රටේ ජනතාව මේ ණය බරෙන් නිදහස් කරන්න, පියවරක් හෝ තබන්න, අපේ රටට ගැළපෙන, අපේ රටේ ජනතාවට ගැළපෙන, ඇවතුම් පැවතුම් වලට ගැළපෙන, වටිනාකම් වලට ගැළපෙන, අපේ පරිසරය රැකගන්න පුළුවන් පරිසරයට ගැළපෙන, අපේ ජනතාවගේ ස්වයං පෝෂණය, ආහාර සුරක්ෂිතභාවය ඇති කරන්න පුළුවන් ස්වායක්ත ආර්ථික වැඩපිළිවළක් යෝජනා කරන්න පුළුවන් වෙන්නේ, දේශපාලන ආර්ථික වැඩපිළිවළක් යෝජනා කරන්න පුළුවන් වෙන්නේ කාටද කියන බරපතල පැනය මම විචක්ෂණීව සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි, ඒ ගැන බලා සිටිය යුතුයි. දැනටම ඔප්පු කර තියෙනවා මේ අවුරුදු 47 මේක ගෙන ගිය මේ නවලිබරල් කැහුට්ටන්ට, මේ නවලිබරල් කැහුට්ටන්ට මේක ගෙනියන්න බෑ. මේ ප්‍රභූ පැලන්තියට මේක තවදුරටත් ගෙනියන්න බෑ. එනිසා මේ ප්‍රභූ පැලන්තිය අතුගා දෙමිය යුතුයි, අතුගා දෙමිය යුතුමයි. ඒක තමයි අපිට තියෙන එකම විකල්පය. අරගලයට ජය වේවා, විප්ලවයට ජය වේවා. රිපෝර්ටර් වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.